అలా అనుకుంటే భగవంత సూర్య దివ్య ప్రార్థనా కరమి నమో గృహిణి KRMS YouTube channel එක හරහා මොකද අද රටේ ලෝකේ සියලු ක්‍රියාදාමයන් උඩු යටිගුරු වෙච්ච පසුබිමක තමයි මම ඔබට කතා කරන්නේ දූදරුවන් හැටියට ඔබගේ මූලික අවශ්‍යතාවයේ මූලික කාර්යභාරය විදිහට අධ්‍යාපනයටත් අද අත්වලා තියෙන්නේ හා බොහොම හේතු වාචකයක් කියලා කිව්වොත් මොන වැරදි මොකද අපිට සුබුරුදු අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහැර වෙලා උදෙක් පෞද්ගලිකවම අපි ඔබගේ අධ්‍යාපනයේ කාර්ය සාර්ථක කර ගන්නට ඒ අදාළ කටයුතු අදාළ ඉගෙනුම් ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික කිරීමට තමයි අද වාතාවරණය දුරලා තිබෙන්නේ. එවැනි පසුතලයක මම අදහස් කරා රටේ දරුතරියන්ගේ අධ්‍යාපනය තුළ ඒ මූලික අවශ්‍යතාවයක් වන ගණිත විෂය පිළිබඳව ඒ සාධන මට්ටම ඉහළ දැමීමට මාගේ දායකත්වයක් ලබා දීමට මා සතු ඒ ගණිත විෂය තුළ ඒ බලපුරුද්ද හැකියාව ඒ කුසලතාවයෙන් විදක් හෝ ඒ රටේ දරුතරියන්ට ඔබට ප්‍රදානය කරන්නට මම දරන උත්සාහයක් තමයි මේ. මම මේ වන විට නවය දහය එකොළහ ශ්‍රේණී පදනම් කරගෙන මේ චැනල් එක KRMS චැනල් එක හරහා පාඩම් ගණනාවක් දැනටමත් ඉවත් කරලා හමාරයි. ඒ අතරේ දහය ශ්‍රේණී වශයෙන් ඔබ මුල ගැනට මම සමාරම්භයක් හැටියට මේ අවස්ථාව කරගන්න. ඔබ විශේෂයෙන් අධ්‍යාපන කඩේමක් ලං වෙමින් ඉන්නේ අපොස සාමාන්‍ය පෙළ කඩේම. එින් ඔබේ තමයි උසස් අධ්‍යාපනයට ඔබ විශේෂයෙන් තිබෙන්නේ. උසස් අධ්‍යාපන සඳහා වරම ලබා ගැනීමට නම් ඔබ මේ 10 11 නැත්නම් අපොස සාමාන්‍ය පෙළ ඒ විභාගයෙන් ඔබ වැට පැන යා යුතුයි. එනිසාම විශේෂ අවධානයකින් ඔබ ඔබගේ අධ්‍යාපන ක්‍රියාවලියට මේ වර්තමානයේ තුල නිවසේ සිට නැත්නම් පෞද්ගලිකව විශේෂ අවධානයක ඔබ පසු විය යුතුයි. එනිසා මා ඔබට අත්පත් දෙන මේ වැඩසටහනට ගණිත මේ වැඩසටහනට ඔබේ දායකත්වය ලැබලා දෙන්නේ කියලා මම ඉල්ලා හිටිනවා. මාගේ ඒ උපරිම දායකත්වය ඔබ වෙනුවෙන් මම ප්‍රදානය කරන්න සූදානමින් ඉන්නේ. මම මුලින්ම කියන්න ඕන ඒ ගණිත විෂය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන මේ පාඩම් මාලාවේ ඔබ මා සමග සම්බන්ධ වන විට මා ඉදිරිපත් කරන කරුණු විශේෂ අවස්ථා ඒ සටහන් කර ගැනීමට ඔබ අවශ්‍ය ඒ පත්‍රිකාව පෑනක් සහිතව සම්බන්ධ වෙන්නේ කියලා මා ඉල්ලා හිටිනවා. එතෙන් මම ඉතාම ඉක්මනින් පාඩමට යොමු වෙනවා. මා අද තෝරගන්න විදිහට ගණිතයේ විෂය තුල පැතිකඩ ගණනාවක් තියෙනවා. ඒ පැතිකඩ වශයෙන් ගත්තොත් එහෙම එකක් තමයි වීජ ගණිතයේ යන පැත්ත. වීජ ගණිතයේ පැත්ත මා අනිකුත් පැතිකඩ සියල්ල මේ වෙලාවේ අනාවරණය කරන්න සූදානම් නැහැ. බීජගණිත පැතිකඩ මම ඔබ වෙනුවෙන් ආරම්භයක් හැටියට තෝරගන්නේ. මොකද බීජගණිත කියුවාම ඒක මා පුදුම ස්ථානයක් පුදුම තැනක් ගන්න ඒකකයක් වෙලා තියෙනවා ඔබගේ විශ්ව නිර්දේශය ගණිතේ. බීජගණිත කියලා කිව්වේ ඔබ මේරකට අත්දකලා තියෙනවා, අදාරලා තියෙනවා. අගේ නොදන්නා රාශියක් නැත්තම් විචල්‍යයක් මුසු වෙච්ච ප්‍රකාශන සහිත ඒ ගණිතමය අවස්ථාව විචල්‍යයක් සමග මම බොහොම ඉක්මනින් යොමු වෙන්නේ විචල්‍යයක වහාපි ඉංග්‍රීසි හොඩියේ විශේෂ සිම්පල් ලකුණු යොදාගත්ත ඒ ප්‍රකාශන සහිත ගණිත පාඩම් වලට අපි දැනටමත් බොහොමලා තියෙනවා නව ශ්‍රේණී පවා ඒ බීජ ගණිතයේ විදිහට නම් වුණා. ඒ නව ශ්‍රේණිය මතක් කරද්දී වීජ ප්‍රකාශන කියලා පාඩමක් උමුණ දුන්නා. ඊට පස්සේ වීජය ප්‍රකාශන සාධක කියලා තව පාඩමක් ලබමුණ දුන්න නව ශ්‍රේණිය. ඒ මතකය අවසන්ක අවශ්‍යයි ඔබගේ 10 ශ්‍රේණිය ගණිතයේ පෙළපොතේ පුනරීක්ෂණයක් පුනරීක්ෂණ අභ්‍යාසයක් තිබෙන්නෙම ඒ වීජ ගණිතයට අදාළ නව ශ්‍රේණියේ කොටස් සේවීම සඳහා. ඔබ අනිවාර්යයෙන්ම මේ ඔබගේ පෙළපොතේ තිබෙන ඒ වීජ ගණිතයේ කොටසට අදාළව පමණක් නෙවෙයි
සිරුම් පණ එක අදාළව තියෙන පොනිෂන් අභ්‍යාසය පොනිෂන් කියවීම පසුගිය වාසේ මතක් කිරීමක් තමයි තියෙන්නේ ඔබ තනිවම ඔබගේ ගුරුවරයා ඒ පාඩම සාකච්ඡා කිරීමට පෙර ඔබ විහිං පෞද්ගලිකවම ඒ පොනිෂන් අභ්‍යාස කර හැකියාව තිබෙනවා එය කිසිදු අනකිරීමකින් තොරව ගුරුවරයාගේ අනකිරීමකින් තොරව ඔබ පෞද්ගලිකව ඒ කිරීම හරි වැදගත් වෙනවා ඒ පාඩම් පෙළ සාකච්ඡාවට ගන්න විට එනිසා මම මූලික ව්‍යාරදනාවක් කරනවා මෙම මම අද ගන්න පාඩමේ පමණක් නෙවෙයි ඉදිරි සියලු පාඩම් වල ඒ ප්‍රොනිෂණයන් ඔබ කලින් නිම කරලා තබා ගැනීම වටිනවා හරි ඒ අනුව මම අද තෝරගන්නේ ඔබේ පෙළ පොතේ තිබෙන ද්විපද ප්‍රකාශන කියන කොටස ඒක කියන ද්විපද ප්‍රකාශන මම ද්විපද ප්‍රකාශන කියන ඒකද තෝරගන්නේ ඔබ සතු තිබියුවේ පෙර දැම්මෙන් බිඳක් මතක් කරලා නවශ්‍යයට අදාළව ඒ බීජමය බීජගණිතය පැත්තේ ඔබ සතු වියදු දැම්මේ පුංචි තැන සාධක පිළිබඳව බීජ ප්‍රකාශන සාධක ඒ පෙර පන්තියේ කරුණු මම එහි එක් ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරලා නිදසුනක් වශයෙන් මම ඔබේ පෙළ පොතට යොමු වන්නේ අපි ගමු बीज प्रकाश ने हेडिट मेरे में अवस्थाव तरह हतरा ये सुखिन दोला अब ठीक है ना मैं साधक स्वयं नहीं किया मैं ओबट पुरु नहीं हो गया पुरु प्रश्न है हतरा ये सुखिन दोला साधक स्वयं इधर बड़े साधक स्वयं नहीं किया ने मैं प्रकाश ने पद दिए ना देखा हतरा ये सुखिन दोला इधर මේ පද දෙකේ අපිට පොදු වේ ගත හැකි විශාලම සාධකය පොදු වේ ගත හැකි විශාලම සාධකය සාධකය කියලා කියන්නේම යම් සංඛ්‍යාවක් බෙදී හැකි විශාලම අනෙක් සංඛ්‍යාව මෙතන 4 x කියුවාම අපිට පේනවා 4 න් ගුණ වෙනවා එතකොට 4 සාධකයක් 12 කියද්දිත් අපිට පේනවා 4 වරක් 3 න් ගන්න පුළුවන් එතකොට 4 x 12 මෙතන විශාලම සාධකය තමයි පොදු සාධකය 4. ඒ 4 අපිට පුළුවන් මෙන්න මෙහෙම වරහණකින් ඉවතට ගැනීමට. මොකද පොදු සාධකය මහා පොදු සාධකය. එතැසි ඉතිරිවන්නේ මුල් පදයේ ඉතිරිවනවා 4x4 වරහණෙන් පිටතට ගත් විට x තමයි ඉතිරිවන්නේ මුල් පදයේ. සරමින් 12. ලකුණ ගණිතම ගණිත ලකුණ වශයෙන් ගන්න කාරණේ හැටියට ඍණ ලකුණ පවතින්නේ 12 අපි දන්නවා 4 3 එතකොට 4 3 කියන එකේ 4 තමයි පොදුවේ වරහණින් එළියට අපි ගත්තේ 12 යන්නේ ඉතිරිය තමයි 3 දැන් සාධක සෙවීම මෙතනින් නිම වෙනවා මොකද 4x12 සාධක තමයි මේ තනි පියවරයි එතකොට 4x3 මේ තමයි සාධක මම ඊටම දැඩි ඔබේ අවධානයක් ගන්නවා සරල නමුත් අවදාන ගත යුතු දෙයක් අපිට දුන්නු ප්‍රකාශනයේ තියෙන කොහොමද පද දෙකක් වශයෙන් එතන තියෙන්නේ එකතු වීමක් එහෙම නැත්නම් අඩු වීමක් පද දෙකයි ඊළඟට සාධක ශ්‍රේම තුල දැන් කොහොමද පවතින්නේ ගුණිතයක් වශයෙන් ගුණිතයක් විදිහට මා මේ සඳහන් කරපු තැනින් ඒ සාධක දෙක වෙන වෙනවා එකක් තමයි 4 අනෙක තමයි ශ්‍රේම 3 එතකොට එකතුවක් එහෙම නැත්නම් අඩු කිරීමක් හැටියට ලැබුණ අපේ ප්‍රකාශනය පද විසිරිච්ච ප්‍රකාශනය දැන් තියෙන්නේ ගුණිතයක් වශයෙන් දෙදෙනෙකුයි ගුණිතයක් වශයෙන් එහෙමනම් සාධක හොයනවායි කියන්නේම සාධක දෙකක ගුණිතයක් වශයෙන් ප්‍රකාශ කිරීම දැන් හරි එකතුවක් හෝ අඩු කිරීමක් වශයෙන් ලැබුණ විට දැන් ඒ සාධක ගුණිතයක් වශයෙන් පවතිනවා ඔන්න සාධක සෙවීම ඊටසේ ඔබේ ප්‍රොනිෂන් ඔබ කිරීමෙන් ඒ පෙරදැනුම සම්පූර්ණ කරන්න පුළුවන්. තව එකක් පමණක් මම ගන්නවා. මේ සාධක පිණිස. සබ්ගමු. මෙන්න මේ. 6i ධන 8i ඍණ 2. දැන් මෙතන පද තුනක් තියෙනවා පද තුනයි
මෙතනත් පද තුනම සැලකිලි ගන්න ඕන පද තුනටම අදාළව පොදුවේ ගත හැකි විශාලම සාධකය අපිට පේනවා විචල වශයෙන් වීජමය වශයෙන් තියෙන ඒ B නොදන්න පැත්තක ඊට පස්සේ දන්න කොටසෙම නැත්නම් සමුණක 6 8 වශයෙන් තියෙනවා 6 8 නේතාගය දෙක තියෙනවා එතකොට අපිට පේන්නේ මේ දන්න පැතිකඩි 6 8 2 කියන අගයන් වල තමයි පොදු සාධක පවතින්නේ දෙක තමයි මහා පොදු සාධක ඊට වඩා විශාල කෙනෙක් නැහැ පොදුයි පවතින එයන් අපිට දෙක පුළුවන් වරහයි උත්තර ගන්න ඒ ඒ පදේ ඉතිරි ප්‍රමාණයන් අපි දාන්න ඕන මේ පිටර පිටතට ගත්ත අගයෙන් බෙදමින් ඉතිරි දානවා කිව්වත් හරි අපි පිටතට ගත්තේ දෙක මහා පොදු සාධක හැටියට 6යි අපි පිටතට ගත්ත අගයෙන් බෙදන්න එතකොට 6 දෙකින් බෙදනවාම 3යි එතකොට 3යි 1 සදාන චාටයි b අපි පිටතට ගත්ත දෙක පොදු හැටියට දෙකෙන් බෙදමු 8යි b එතකොට 8 දෙකෙන් බෙදනවාම 4යි b ඊටසේ ඍණ දෙක තමයි තිබ්බේ දැන් පොදු වශයෙන් දෙක අපි ගත්තාම දෙකෙන් බෙදනවා ඍණ දෙක දෙකෙන් බෙදාදී ඍණ එකයි දැන් මෙතන සාධක නිමයි මෙතන තියෙනම පද තුනක් විසිරලා තිබ්බ අවස්ථාවේ සාධක සොයද්දී දැන් සාධක දෙකේ ගුණිතයක් බවට පත් වෙනවා මෙතන වරහණයෙන් එක සාධකයක් කියන දෙක අනෙක් සාධක මේ දෙන්න ගොයලයි එනම් මූලික සංකල්පයයි සාධක සොයනයි කියන්නේ පිළිතුර වෙන්නට ඕනම කොහොමද ඒ සාධකවල ගුණිතය හරි එහෙමනම් ඔබගේ පෙළපොතට අපි වහා යමු වෙද්දී ඒකකේ වෙන්නේ ද්විපද ප්‍රකාශන ද්විපද ප්‍රකාශන එතන ද්විපද ප්‍රකාශන තමයි ඔබගේ පෙළපොතේ තියෙන මුල්ම පාඩම වීජමය පැත්තට ඔබ පරික්ෂා කරලා බලුවොත් එහෙම ඔබේ පෙළපොතේ විෂය නිර්දේශ තුල මේ මම කියන වීජය පැතිකඩ වෙනුවෙන් පාඩම් එක පහක් මෙහෙම වෙලා තියෙනවා පාඩම් එක පහක් දැන් ඔබේ පළවෙනි කොටසේ පාඩම් එක පහක් සහ දෙවෙනි කොටසේ තවත් ඒකයක් තියෙනවා එතකොට මුල් මුලින් පාඩම් එක හයක් මේ වීජයේ පැත්තට මෙහෙම වෙලා තියෙනවා එතන 9 ශ්‍රේණියෙන් පාඩම් දෙකක් නිම කරා එතකොට පාඩම් 8ක්ම 9 ඉඳලා ගන්නකොට මේ වීජයේ පැත්තට තියෙනවා ඒ පාඩම් එක මම සැකෙමින් ඉක්මනින් පොඩ්ඩක් සඳහන් කරනවා ඔබගේ ඒ දැනගැනීම සඳහා ඔබේ පෙළපොතේ තියෙන පාඩම් එක තමයි වීජමය පැත්තට ආරම්භ වෙනවා අපි අද තෝරගත්ත ද්විපද ප්‍රකාශන වලින් ඊළඟට තමයි තියෙන්නේ තව ඉදිරියට ගියොත් තියෙනවා වර්ගජ ප්‍රකාශන වල සාධක විදිහට සාධක ඊට පස්සේ ආයෙ පාඩමක් ඉදිරියට එනවා වීජය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය කියලා ඊට පස්සේ එනවා වීජය භාග විදිහට ඊට පස්සේ එනවා සමීකරණ විදිහට ඔබගේ පළවෙනි කොටසෙම තියෙනවා වීජය පැතිකඩ මේ කියන පාඩම් පහ නිපාද ප්‍රකාශ වර්ග ප්‍රකාශ සාධක වීජය ප්‍රකාශ කුඩා පොදු ගුණාකාර වීජය භාග සමීකරණ එහෙනම් ඔබගේ දෙවෙනි පොතේ යම් තැනක තියෙනවා සූත්‍ර විදියට තව පාඩම් එකක් මේ පාඩම් එකේ 6ම වෙන වීජය පැතිකඩ ඔබ මේ වීජය පැතිකඩේ පාඩම් 6 පිළිබඳව අවධානය යොමු කිරීම වටිනවා එහි ඔබ ආරම්භක අද මේ විදිපද ප්‍රකාශවලින් අපි මේ පෙළ වහාම සම්පූර්ණ කරන්න ඕන එහෙනම් මම මේ විදිපද ප්‍රකාශ පිළිබඳව දැන් ඉදිරියට යන්න මේ වචනේ මාතෘකාව දිහා බලන්න ද්විපද පද දෙකයි ඉතින් ප්‍රකාශනය පද දෙකේ ප්‍රකාශන අපි ගන්නවා මෙහෙම විචලනයක් සමග තව නියතාංගයක් මුසු වෙලා x දාන දෙක විදිහට මොන ද්විපද ප්‍රකාශන එකක් තියෙනවා එතකොට ප්‍රකාශන ද්විපද ප්‍රකාශන මේ පාඩමේ අරමුණු වෙන්නේ අරමුණු දෙකක් තියෙනවා ද්විපද ප්‍රකාශන දෙක ගුණිත එකක් අනික තමයි ද්විපද ප්‍රකාශන එක වර්ගායතය මේ පාඩමේ ඔබේ අරමුණු ওই දෙක පමණයි එකක් තමයි ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය අනික තමයි ද්විපද ප්‍රකාශනයේ වර්ගායතය එතන ගුණිතය සඳහා යනවා ස්ථංග දෙක හැටියට එක ප්‍රකාශනයක්
අනික මම ගන්නවා x ධන 3 වශයෙන් අන දැන් ගුණ වල තන තමයි වරහන් දෙක වෙන් වෙන තැන එහෙනම් මේ ගුණිතේ මේ සඳහා ප්‍රසාරණයක් ලබා ගැනීම තමයි ආරම්භ ප්‍රසාරණය අවසන් සුළු වීම මෙන්න ක්‍රම කීපයක් තියෙනවා ක්‍රම කීපයක් තියෙනවා මේ ගුණිතය තුල අපිට කියපාන්නේ මේ සාධක දෙකේ තියෙන අගයන් හතරම එකිනෙකට ගුණ විය යුතු කියන එක ගුණ විරට අවශ්‍යයි එහෙමනම් ඒ මූලිකව පළපොතේ තියෙන ආකාරයට ගත්තත් අපිට පෙන්වන්න පුළුවන් මේ සාධකයේ තියෙන අගයන් දෙක ප්‍රකාශනයේ තියෙන අගයන් දෙකෙන්ම අනෙක් සාධක ප්‍රකාශනයේ අගයන් දෙකම ගුණ වෙන්නට ඕන අපි පළමු අගය ගත්තාම පළමු ප්‍රකාශනයේ එයින් අනෙක් සාධක දෙක ගුණ වෙන්නට අවශ්‍ය වෙනවා මේ අනතුරුව ඊළඟ අගය එයින් අනෙක් ප්‍රකාශනයේ අගයන් දෙකම ගුණ වෙන්නට අවශ්‍යයි තමයි හරි පැහැදිලි මේ ඊහිස් මගින් ප්‍රකාශ කිරීම මෙන්න මේ ආකාරය තමයි ගුණ වෙන්නේ එතකොට s කින් මේ x සහ ධන 3 ගුණ වෙනවා එතකොට s කින් x ගුණ වෙද්දී x වර්ග කළා s කින් 3 ගුණ වෙද්දී මේ සියල්ල සියල්ල ධන එතකොට 3x වෙනවා මෙතන ධන 2යි මෙතන x එතකොට 2යි x වෙනවා මෙතන ඉතින් ධන 6යි දැන් පද විසිරුණා මේ විසිරීම තුන සජාතීය තත්ත්වයක් තිබෙනවා 3x 2x ඊට පස්සේ සජාතීය පද කොහොමද සිදු වෙනවා එකතු වෙනවා අඩු වෙනවා 3x 2x කියන්නේ එතන 5x වෙන්නේ 6යි එතකොට මේ තමයි මේ ද්විපද ප්‍රකාශන මේ ගුණිතය ප්‍රසාරණය කරන ලැබෙන පිළිතුර මේලලා සුළු වීමක් ඒ ප්‍රසාරණය නෑ එතකොට අපි පෙරාතු සුළු කර අද මතක් කරේ සාධක සෙවීම දැන් අපි ගත්තේ මේ සාධක මගින් ප්‍රකාශනය ලබා ගැනීම මෙතන සාධක දෙකේ ගුණිතයක් තිබ්බා ඒ සාධක දෙක දැන් ප්‍රසාරණය වෙලා පද විසිරීමක් තියෙනවා එහෙමනම් සාධක මගින් ඒ වීජී ප්‍රකාශනය ලබා ගැනීම තමයි කලේ එනම් මේ පාඩමේ මූලික ඒ අනිදාලම වෙන්නේ මෙහෙම ඒ ගුණිතේ සම්බන්ධව එතන මේ ගුණිතේ පිළිබඳව යම් කිසි කුමාවක් උඹට තියෙනවා ඒ තව වැඩි දියුණු කරගන්න අවශ්‍ය වෙන්නේ අපිට ඊට පස්සේ තව ප්‍රකාශනයක් ගන්න අම ගන්නවා රීල ලක්ෂණස් මුසු කරන්නේ මෙන්න මේ කොහොමද ක්‍රමය එකමයි අගයන් වෙනස් වුණත් ලකුණු වෙනස් වුණත් ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ අපිට පෙර ක්‍රමයටම යන්න පුළුවන් මෙන්න මෙහෙම ඊළඟට මෙන්න මේ ආකාරයට තමයි එකක් කියන්න ඕන ඔබ පිළිතුරු දෙන සෑම විටකම මේ ඊස් යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ඊස් මූලික යොදන්නේ මේ ක්‍රමය ඔබේ මනසට කාවත් ගන්න විතරයි ඊට පස්සේ මේ ක්‍රමය මේ ඊස් යෙදීම තුළ යම් තැනක ඔබ මෙවැනි ප්‍රකාශනයක් මෙවැනි ගුණිතයක් දකිනවා නම් මනසින් මේ ඊස් වැඩ කරන්න ඕන ඒ අනුව ගුණිතය ගන්න අවශ්‍යයි ඒ අනුව මම මේ යොදපු ඊස් දැන් ඉවත් කරනවා එනසෙ මනසින් අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඔය පිළිතුරේ ඊස් වල අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් පළමු වගේට අපි යනවා 2x. ඊළඟ සාධකය අපි යනවා 2x x සමග ගුණ වෙන්න ඕන. එතකොට අපි දානවා 2x වර්ග වෙන්නේ. ඉතින් 2x ඊළඟ අගය දෙනවා. ධන 4x වෙනවා. ඉතින් පළමු ප්‍රකාශනයේ ඍණයකට එනවා අපි. x වලින් ගුණ වෙන්න ඕන. එතකොට කොහොමද ඍණ x වර්ගය වෙන්නේ? මේක එකක් තියන එකයි උනා දානත් පුළුවන් සංගුණ ගැනීමට. එසේ ඍණ මෙතන දෙක තියෙන්නේ. එක ධනයි. එතන ඍණතාවය මෙතන ධන. එතන ඍණ සහ ධන ගුණ වෙද්දී ඍණ මොකද මේ මරහන වෙන ධන කියන්නේ ගුණ කරා. එවනම් ඍණ එක ධන දෙකෙන් ගුණ වෙද්දී ඍණ දෙකයි. මෙතන 2x වර්ග
වර්ග තත්ත්වයක් නැහැ x තියෙන්නේ එසේ ධන 4 x x මෙතන සජාතිය වෙනවා මේ නේද ධන 4 x x ඍණ පැත්තට මෙතන එකක් තියෙන්නේ ඍණ 1 x විදිහට ධන 4 එතකොට ධන 4 ඍණ 1 සුළු වෙන්නේ 4න් එකක් අඩු වෙන්න තියෙන්නේ එතකොට 3 x වෙනවා ඍණ 2 මේ තමයි එදා අවසාන ප්‍රකාශනය වෙන්නේ ප්‍රසාරය අපේ ලැබුණු මෙන්න මේ ගුණිතය තුල එතකොට මෙවැනි ඒ සිහි කිරීම ප්‍රොජෙක්ෂණයෙන් ඔබ නිම කරන්නේ ඒ මූලික කොටසට යමු වෙන අවශ්‍ය වෙනවා ඊට පස්සේ මම මේ ගත්ත නිසුන් දෙක අපිට පුළුවන් ඍජුකෝණාංශයක වර්ගඵලය වැඩි කරගෙන ඒ ප්‍රයෝජන අරගෙන මේ දීපද ප්‍රකාශන දෙකේ ගුණිතය ප්‍රසාරණ ලබා ගන්න ඒ විශේෂ අවස්ථාවක් හැටියට ඔබට පාඩමේ සදාම් වෙන්නේ මම මුලින් ගත්ත x ධන 2 වරක් x ධන 3 අවස්ථාව නැවත අරගෙන මේක ඍජුකෝණාංශයක වර්ගඵලයේ විදිහට හඳුන්වනවා අපි දන්නවා ඍජුකෝණාංශයේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම ඵලක එතන දෙන්නේ ගුණිතයක් තියෙන්නේ රාශි දෙකේ ගුණිතයක් මෙතනත් මේ සාධක දෙකේ ගුණිතයක් තියෙන්නේ මේ සාධක දෙකේ එකක් ඍජුකෝණාංශයේ දිග වශයෙන් අනික ඵලද වශයෙන් ගැනීම තමයි මෙතන කරන්නේ අපි බලමු මොකද්ද මේ ක්‍රමය වෙන්නේ කියලා මෙතන මෙතන විචල්‍ය හැටියට x පවතින්නේ x මෙතනදීලා x දෙකක් එකතු වෙලා නැවත x තුනක් එකතු වෙනවා මෙතන x x වශයෙන් මම ගන්නවා මෙහෙම සම චතුරාශ්‍රයක අවස්ථාව සම චතුරාශ්‍රයක් ඒ හැම පැත්තක්ම අපි x විදිහට අරගෙන ඊට පස්සේ මෙයා මම මේ සමදර්ශය වෙනස් කරන ඍජුකෝණාංශයක් බවට එක් පැත්තක් ඒක දෙකකින් ඉහළ දානවා අනෙක් පැත්ත ඒකට තුනකින් ඉහළට ගන්න වැඩි කරනවා එකතු කරනවා එතකොට දැන් අලුත් රූපයක සීමාවන් තමයි මේ තියෙන්නේ දෙකක් එකතු වෙච්ච තැන තුනක් එකතු වෙච්ච තැන මේ සීමාවන්ගෙන් සිරස්ස සහ තිරස්ව අපි යා කරලා ඒ කලින්ගත සමජෝෂයේ තේ සිරස් තිරස් රේක සම්පූර්ණ කරන්නේ අලුත් රූපයක් ලබා ගන්න. එතන පළමුව ගත්තේ මෙන්න මේ සමචතුරස්‍රය. ඒ වැඩි දියුණු කරා දෙපැත්ත දෙපැත්තම දෙකකින් සහ තුනකින් ඒකට එකතු කරනවා. දැන් අපිට පේනවා මේ අලුත් සමස්ත රූපය ඍජුකෝණාශ්‍රයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙතන මේ පැත්ත x දන 3 වෙනවා. මේ පැත්ත x දන 2 වෙනවා. එතන මේ වර්ගඵලය වෙන්නේ දිග ගුණ කිරීම පහළ වෙනකොට දිග වශයෙන් මෙහෙම x දන 3 ගලෙද්දී පළල x දන 2 විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙනවා දිග ගුණ කිරීම පහළ. අපිට පුළුවන් x දන 3 ගුණ කිරීමයි x දන 2 විදිහට ගන්න. එතන මේ ප්‍රකාශනයේ ප්‍රසාරණය අපි අලමෝ ගත්තා ඒ පිළිතුර මේ මම පසෙකින් එලියා තබනවා කලින් ගත්ත පිළිතුර තමයි ස්වර්ග ධන 5 x ධන 6 මේ තමයි අපිට කලින් ආව පිළිතුර එතන මේ පිළිතුර ගන්න මේ අපි සකස් කරගත්තු ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය අසුමේ අපි දන්නවා මේ ඍජුකෝණාශ්‍රය දැන් පේනවා කොටස් 4කට වෙන් වෙලා තියෙනවා මේ 4 වර්ගඵලයන් එකතු කළාම අපිට මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය එන්න ඕන. ඒ කියන්නේ මේ මෙතනින් කියන වර්ගඵලය. අපි මේ ගිය සුපුරුදු ප්‍රසාරණ නෝගොස් මේ ප්‍රදේශ 4 වර්ගඵලය එන්න ඕන බලමු. අපි දන්නවා මුලින්ම ගත්තේ මේ සම චතුරස්‍රය x වුණා පැත්ත. එහෙනම් වර්ගඵලය ආගේ x වර්ගය. ඊළඟට ඊළඟ කොටස මෙන්න මේ කොටුව මේ චතුරස්‍රයේ වර්ගඵලයක් ගමු. මෙයාගේ මේ පැත්ත කොහමද x එතන 2යි එතකොට මෙයාගේ වර්ගඵලය 2යි x ඊළඟට මේ ඍජුකෝණාංශ කොටස මේ පැත්ත ඒකක 3යි මෙයා x වෙනවා මෙතන 3යි x තමයි වර්ගඵලය අවසන් කොටස මෙයා එතන 2යි ඒකක මෙතන 3යි එතන යාගේ 6යි එහෙනම් ඍජුකෝණාංශයේ වර්ගඵලය මේ කොටස් 4 එකතු තමයි වෙන්නේ එහෙනම් ඒ වර්ගඵලයට සමාන වෙන්න ඕන අපි පිළිවෙල ලියා දැම්මොත් x²
समेतन धन देखा एक्स धन तुना एक्स धन हाय जैसे मैदन आप मैंने सजाती है पादे का मैदन पावते हैं एक तो करा था बाम स्वर्ग धन पहाड़ एक्स धन हाय ऐना में था भाई मैं जो करना शुरू वाले के फले अभी कालिंग गाते सामान्य कारण है මේ ගත්තා වූ ගුණිතෙහි ප්‍රසාරණය ගත්තා ස්වර්ගතර පහක් ඉස්තර හයයි කියලා. එහෙම ලැබෙනවා මේ වර්ගඵලයේ ඇසුරෙන්. එහෙනම් ඒ ත්‍රිගුණාශ්‍රය ආශ්‍රයෙන් විපද ප්‍රකාශන වල ගුණිතය ලබා ගැනීම තමයි ඒ සඳහන් වෙන්නේ. මෙතන ගත්තේ එකතු කිරීමක්. මම තව ගන්නවා අඩු කිරීමක් ගැන. අඩු කිරීමක්. මොකද ඒක කියන්නට ඕන ඔබේ අභ්‍යාසයට වුණ දෙනකොට ඒ පිළිබඳවත් හැකියාවක් තියෙන්න ඕන නිසා මම ගන්නවා මේ x ඍණ දෙක x ධන තුන විදිහට අපි ඉස්සල්ලා ගත්තේ ප්‍රකාශන දෙකම ධනවත්තාව දැන් මෙතන ඍණවත්තාවක් තියෙනවා එහෙනම් මෙයත් ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයේ ඇසුරෙන් අපි ගන්නට යන අපිට පේනවා මෙතන අපි සම චතුරාශ්‍රයක් ගත්තොත් मेरा ना विचार ले एक्स एक्स विधि रखी है ना सा अभी समझ जाओ जो श्रेगान हुआ मेरा ना पैता के एक्स विधि है एक्स विधि है इधर ना मेरा ना दिए ने एक पैता देखा किंग आडू एंड नो और अनेक पैते तुम्हारे किंग ये ले आने हुआ इधर ना मेरा तमाई एक्स इधर ना मेरे एक पैता देखा किंग आडू एंड मामा मेहम මේ විදිහට මෙන්න මෙතන එකක දෙකයි කියලා. දැන් දෙකක් අඩු වෙනවා. මම මේ මෙතනින් කඩේරෙන් දක්වන්නම්. දැන් මෙහෙම ගන්නද? එතකොට පළමුව මෙයාගේ x තමයි දිග. දැන් මෙන්න මේ කොටස දෙකක් වෙනවා. දෙකකින් අඩු වෙනවා. දැන් මේ තිබ්බ මට්ටම දෙකකින් අඩු වෙනවා. දැන් අනෙක් පස වෙන්නේ මෙතන x තිබ්බ මේ කොටස ඒකට 3කින් ඉහළට යනවා. හුණක්. ඊට පස්සේ අලුත් සීමාව වෙන්නේ දැන් මේ සීමාව නැහැ මොකද අඩු වුණා මෙතෙන්ද දෙකකින් අඩු වුණා. මෙයා මෙහෙම යනවා. දැන් මේ තත්ත්වය තව පවතින. මෙයා තුනයි. මේක කොහොමද x හරි දැන් අලුතෙන් අපිට ලැබුණ ත්‍රිකෝණාශ්‍රය වෙන්නේ මෙන්න මේ කොටස එතන අපි කලින් ගත්ත සමචතුරාශ්‍රය මෙහෙම වෙද්දි ඒක වෙනස් වුණේ කොහොමද මේ යට කොටස යටින් පේන ත්‍රිකෝණාශ්‍රය කොටස අඩු වුණා අපි ගත්ත සමචතුරාශ්‍රයෙන් ඊට පස්සේ යහ පැත්තට අලුත් කොටසක් එකතු වුණා එහෙනම් මේ අලුත් මේ මා අඳුරු කළ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අපි ගත්තොත් ඒ වෙන්නේ එයාගේ දිග වෙනවා x 3 එයාගේ පළල වෙන්නේ මෙන්න මේ දිග ඒ කියන්නේ මෙන්න මේ දිග එතකොට මේ කලින් ගත්ත s ගෙන් දෙකක් අඩු වෙන්න ඕන මේ කැලේ තුනම සමාන නම් මේ සියස් කොටස් තුනම මෙයා x ඍණ දෙකයි එහෙනම් අඳුරු කළ ත්‍රිකෝණාශ්‍රයේ දිග x ධන තුනයි පළල x ඍණ දෙකයි එහෙනම් ඒක තමයි ඒ දිග සහ පළල එයාගේ වර්ගඵලය වෙන්නේ වර්ගඵලය වෙන්නේ දිග ගුණ කිරීම පළල x ධන තුන ඒシナ දෙක මේ ප්‍රකාශන දෙක මාරු ප්‍රතිපත් ප්‍රශ්නයක් නැහැ ගුණිතය සඳහා අගේ දෙක මාරුනා කියලා ගුණිතය වෙනස් වෙන්නේ නැහැ ඊපස්සේ දිග පළල දැන් මේ අපිට ගණනෙන් ගන්නත් පුළුවන් මේ කොටස් පාවිච්චි කරලා ගන්න පුළුවන් මම කලින් කිව්වා මේ යට කොටස අඩු වුණා ඉදිරියෙන් තියෙන කොටස එකතු වුණා ඒක තමයි අලුත් වර්ගඵලය වෙන්නේ එතකොට එනවා
මුලින්ම ගත්තේ සමාන ද්‍රව්‍යයනේ. එයා x නැත්තම් x වෙද්දි එයාගේ වර්ගඵලය x වර්ගය. x වර්ගය. එසේ ඉවත් වෙච්ච මේ කොටස ගත්තොත් එයාගේ මෙතන පළල දෙකයි dx. එහෙමනම් එයාගේ වර්ගඵලය වෙන්නේ 2x. ඉවත් වෙච්ච වර්ගඵලය 2x. එතකොට ඉවත් උනේ මොන වර්ගඵලයෙන්ද? s වර්ගය කියපු සමස්ත වර්ගඵලයෙන්. අඩු වෙලා එකතු වුණා මේ කොටස. එයාගේ දිග 3යි පළල s එක 2යි. එතකොට මේ කොටසේ වර්ගඵලය වෙන්නේ විසුගුණාංශයන් නිසා 3 වරක් s එක 2. එතන දිග ගුණකයෙන් පළල. එතන මේක අපිට තවනම් බලන්න ඉවත් වෙනකොට 3x වෙන 6. 3x වෙන 6. එහෙනම් අපි අඳුරු කළ විසුගුණාංශයේ වර්ගඵලය වෙනවා. මෙතන x වර්ගය වෙච්ච මුල් වර්ගඵලයෙන් මෙන්න මේ 2x වර්ගඵලය අඩු වෙන්න ඕන. x වර්ගය තමයි මූලික වර්ගඵලයේ සමදොස්සොයි. එයාගෙන් 2x කියන කොටස ඉවත් වෙලා මෙන්න මේ කොටස එකතු වෙනවා. එකතු වෙනවා 3x - 6 කියන කොටස. ඊට පස්සේ මෙන්න x වර්ගය මැද පද දෙක සජාතියයි ඍණ 2x ධන 3x කියලා තියෙන්නේ x පදමේ. දැන් ඍණ 2යි ධන 3යි අපිට පේනවා ධන 1යි. එහෙමනම් ධන x ධන 1යි x ඍණ 6යි. මේ තමයි මෙන්න මේ ප්‍රකාශන දෙකේ ගුණිතය වෙන්නේ. අපි ත්‍රිකෝණාශ්‍රයක් අසුරින් ගත්තේ මේ තමයි පිළිතුර. එතන මේ සාමාන්‍ය ගණනෙන් ගියත් මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. එතන අපිට දෙපැත්තෙන්ම පරීක්ෂා කරලා මේ පිළිතුර සමබරද කියලා එකම පිළිතුරද කියලා චෙක් කරන්න පුළුවන්, පරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට මෙව සාධක ගුණිතය ප්‍රකාශන ගුණිතය x ඍණ 2 x ධන 3 මා නැවත ගන්නවා. මා මුලින් කිව්වා එකම කීපයක් කියනවා කියන එක. ඊළඟ ක්‍රමය වෙන්නේ මේ අනිවාර්යෙන් ඔබ අවධානය ගත යුතු ක්‍රමයක් වෙනවා. අපි අර ඊහිස් යොදා ගැනීම වෙනුවට මෙතන ඊහිස් යොදන්නේ නැහැ. මේ තමයි හරියම විධිමත් ක්‍රමය වෙන්නේ. මෙම මුල් සාධකයේ අරගෙන x වලින් ඊළඟ ප්‍රකාශනයේ අගයන් දෙකම ගුණ විවර ලියනවා සාධකයේ හැම පිටින්ම. ඊට පස්සේ ඊළඟ සාධකය. ඉතින් මෙතන ඍණ 2 තියෙනවා. ඍණ 2 නොත් ඊළඟ සාධකය. මෙන්න මේව ලියන්න ඕන. x කින් සාධකයේ ඍණ 2 කින් එම සාධකය. එස් නේ වරහන් අවස්ථා දෙකයි. වරහන් ඉවත් වෙන්න ඉවත් කරන්න ඕන. එතන පිටාගෙන් ගුණ කරන්න ඕන. මෙතන s කින් මේ පද දෙක ගුණ වෙනවා. එතන x වර්ග ධන අපිට පේනවා 3x. එතන වැඩි ඉවරයි. දැන් ඍණ දෙකෙන් ආයතන මේ අගයන් දෙක ඍණ දෙකයි මේ අගයන් දෙකම ඇතුලේ ධනයි. ඍණකින් ගුණ වෙද්දී දෙකම ඍණ වෙනවා. එතන ඍණ 2x මෙතන ඍණ 6. ඊට පස්සේ නැවත නැද පද දෙක සජාතිය x වර්ග මෙතන 3x ඍණ 2x කියන්නේ අපිට පේනවා 1x මේ එක අවශ්‍ය නැහැ දැමීම ඍණ 6 මේ තමයි පිළිතුර වෙන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන් අනුගමනය යුතු ක්‍රමයක් තමයි මෙන්න මේක. ඊස් යෙදීම වෙනකොට මනෝම ගැනීම වෙනකොට මේ පිළිවෙල සාහිත්‍ය මේ තමයි විධිමත් ක්‍රමය වෙන්නේ. ඔබ ඔබගේ සියලුයේ ප්‍රකාශන ගුණිතයන් මේ ආකාරයට සිදු කරමින් ඵලපොත ලබා ගන්නට ඒ අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ඒ අනුව ඔබගේ සඳහන් මූලික අරමුණ මේ දීපද ප්‍රකාශනවල දීපද ප්‍රකාශන දෙකේ ගුණිතය කියන කොටස මේ වගන්තිමේ වශයෙන් මේ ප්‍රකාශන ලබා ගන්න දෙන්න පුළුවන්. විස්තර වශයෙන් දීලා මොකද ත්‍රිකෝණාශ්‍රයක් ලබා ගැනීමට විස්තරාත්මකව අපිට කරුණු දීලා ඒ අනුව අපෙන් ඒ අවශ්‍ය ත්‍රිකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය අහනවස්ථාව කියලා පොදේ තියෙනවා. ඒ වගේ තන්නේ මහා සංකීර්ණ දෙයක් නෙවෙයි. ඔබ ඒ දත්ත සමග ගොනු වෙලා ඒ මූලික දොරතුරු වලින් අනගවශ්‍ය ආදිවශයෙන් අරගෙන පුළුවන් ඒ මිනිසුන් පව අනුගමනය කරමින් ඉත යන්න. ඒක දෙවන්ත කාර්යයක් නෙවෙයි. මේ දැනුම ඉවහල් වෙනවා. එහෙනම් ඔබ මේ මා අවසාන ඉදිරිපත් කළ ක්‍රමය විශේෂයෙන් ඔබ අවධානය ගනිමින්
मूलिक प्रतिपद प्रकाशन वाले गुणित प्रतिपद प्रकाश गुणित आवरण अंत इलाट वर्ग आते मम इला हम वक्त तमाइ मे दिपाद प्रकाश को ये कब ये सीर को सिद्धुकर आवास अभ्यास निवरण वग बल मम मुलिंग पाठ पेल बीजेपी ओब अवधारण गणिमे सह शील कार्य भार मना सिद्धकिन इलाग हमें अभी नवत मूल दूर वोट शोधायक प्रार्थना करूँ।